சப்ஸ்கிரைப் கொள்ளத்தம் දැම්මම සබ්ස්ක්‍රයිබ් කරගෙන වීඩියෝ එක බලමු. පහසුවෙන් ආරම්භ කළ හැකි බොහෝ ව්‍යාපාරවලට විශේෂිත අධ්‍යාපනයක් හෝ නිපුණතා අවශ්‍ය නොවේ. ඒකට අවශ්‍ය වෙන්නේ ඉතා සුළු සැලසුමක් හෝ සූදානමක්. ඔයාගේ විවේක කාලය තුළදී නිවසේ සිට ආරම්භ කිරීමට පහසු ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි අතර තාමත් පූර්ණ කාලීන රැකියාවක් පවත්වාගෙන යන අතරම මෙය කළ හැකිය. පහසුවෙන් ආරම්භ කළ හැකි ව්‍යාපාර ලාභදායී වන අතර ඉතා කුඩා මුදල් ප්‍රමාණයකින් ආරම්භ කළ හැකිය. පළවෙනි එක තමයි පිරිසිදු සේවා. බොහෝ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට පිරිසිදු කිරීමේ සේවා අවශ්‍ය වේ. පිරිසිදු කිරීමේ සේවාවක් යනු ආරම්භ කිරීමට පහසු ව්‍යාපාර සංකල්පයක් වන අතර එය ආරම්භ කිරීමට ඉතා සුළු ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. බොහෝ සේවාදායකින් සවස හෝ සතියන්ත සේවාවලට කැමති නිසා එම ව්‍යාපාරය ගොඩක් නම්මැසී. දෙවැනි එක තමයි හැන්ඩිමන් සර්විස්. ඒ කියන්නේ ඔයා සතුව මොක්කරි මෙවලම් කට්ටලයක් සහ අලුත් වැඩියා කිරීමේ දක්ෂතාවයක් තිබේ නම් හැන්ඩ්මන් සේවාවක් යනු දිනක් තුළ විරුත කළ හැකි පහසුවෙන් ආරම්භ කළ හැකි ව්‍යාපාරයක්. මිතුරන් පවුලේ සාමාජිකයන් සහ සහායකයින්ගෙන් මේකට සහාය ගන්න පුළුවන්. ඔවුන්ගෙන් අහන්න කුමක් හෝ අලුත් වැඩියාවක් කිරීමට ඔවුන්ට අවශ්‍යදැයි කිය. තුන්වැනි එක ළමයින් රැකබලා ගැනීම. ළමා රැකවරණ ව්‍යාපාරයක් යනු සරල ව්‍යාපාර සංකල්පයකි. විශේෂයෙන් ඔබ නිවසේ රැඳී සිටින දෙමාපියෙකු නම් සෑම දිනකම ළමුන් කිහිප දෙනෙකු නවතන් ගැනීමට ඔබට ප්‍රමාණවත් ඉඩක් තිබේ නම් බොහෝ රාජ්‍යයන් පූර්ණකාලීන ළමා ආරක්ෂණ මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය බලපත්‍ර සහ රෙගුලාසි නොමැතිව ගෘහස්ථ ලදරු රැකවරණ සේවාව පවත්වාගෙන යාමට ඔබට ඉඩ සලසයි. හතරවෙනි එක කේක් සෑදීම. කේක් සෑදීම හා අලංකාර කිරීම සඳහා ඔබට හැකියාවක් තිබේ නම් කේක් සෑදීමේ ව්‍යාපාරය විවෘත කිරීමට සීමිත ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. ඔබට නිතිපතා කේක් හැදීමට ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය සියලු දේ අවශ්‍ය සියලු සැපයුම් ඔබ සතුව ඇත. මංගල උත්සව සහ උපන්දින වැනි සිදුවීම් සඳහා ඔබට කේක් සහ වෙනත් පේස්ට්‍රි වර්ග සෑදිය හැකිය. පස්වැනි එක තමයි ඉවෙන්ට් ඕගනයිස් කිරීම. ඉවෙන්ට් ඕගනයිසන් වලට ගෙට්ටුගෙද මංගල උත්සව ආයතන සහ පක්ෂ සංවත්සර සැමරුම් වැනි සිදුවීම් සංවිධානය කිරීම ඇතුළත්වේ. ඉවෙන්ට් ඕගනයිස් කිරීමකදී සියලු අංග පලදායි ලෙස කළමනාකරණය කිරීම සහ ඒ අමුත්තන්ට මතකයේ තබා ගැනීමට හැකිවන අයුරින් ඕගනයිස් කිරීම අවශ්‍ය වේ. හයවෙනි එක සුරතල් සතුන් රකබලා ගැනීම. යමෙකුගේ සුරතල් සතුන් ඔවුන් නිවාඩුවක් ගත කරන්නට යාමේදී හෝ ඔවුන් රැකියාවක් කරන්නට යෑමේදී රැකබලා ගැනීම ඔබට බොහෝ ආදායම් ගෙන ව්‍යාපාරයක් වේ. සුරතල් සතුන්ට සිටීමට ඉඩක් ඔබේ නිවසේ තිබේ නම් සහ එම සතුන්ට ආදරය කිරීමට ඔබට හැකිනම් සුරතල් සතුන් රැකබලා ගැනීම යනු ඉතාමත් ඵලදායී රැකියාවකි. ගනුදෙනුකරුවන්ගේ සතුන් ඇවිදීමට එක්කන් යෑමට ඔබට මුදල් ලැබේ. ඔබට වැඩි සේවාදායකින් සිටින තරමට ඔබ උපයන මුදල් වැඩිවේ. අංක 7 ඉඩම් නඩත්තු කිරීම. ඉඩම් නඩත්තු කිරීම සඳහා තනකොළ කැපීම, ගෙවතු අලංකරණය සහ සාමාන්‍යයෙන් ගෙවල් පිරිසිදු කිරීම හා මනරම් ලෙස පෙනෙන අයුරින් සකස් කිරීම ඇතුළත් වේ. ඔබට තනකොළ කපන යන්ත්‍රයක් සහ අනෙකුත් උපකරණ තිබේ නම් ඔබට සතියකට සේවාදායකින් එකක් හෝ දෙකක් සමග මේ ව්‍යාපාරය ආරම්භ කළ හැකියි. නවවෙනි එක අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම. බොහෝ අය අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදීගෙන ඒවා වෙන්දේසි කරන වෙබ් අඩවිවලට වැඩි ලාභයක් සඳහා විකුණයි. ඔබට මෙමගින් පසුකාලීනව තොග වෙළඳාමටද පැමිණිය හැක. එහෙනම් මං හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඉතාමත් සුළු ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි රැකියාවන් ගැන අවබෝධයක් ගන්න ඇති කියලා. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න ඕගොල්ලෝ කැමති නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, පහළ තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න, ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලා ගාවටම වීඩියෝ ගෙන්න ගන්න. එහෙනම් ඕගොල්ලන්ට තෙරුවන් සරණයි.